ඉතින් අද අපේ බුද්ධාගම පාඩම තියෙන්නේ බොදුගී. බොදුගී කියන්නේ පුතේ බොදු කියන්නේ බෞද්ධ. ගී කියන්නේ ගීත. බොදු ගීත. හරිද? පුතාලා මේ ගීතය අහලා ඇති. හරි ලස්සනට මේ නන්දමාලිනී මහත්මිය ගායනා කරන ගීතයක්. පුතාලා මේක මම මේ ගීතය පැහැදිලි කරාට පස්සේ අම්මලාට කියලා මේ ගීතය පොඩ්ඩක් එහුම්කන් දෙන්න හොඳට ගීතය. හරිද? මේ ගීතෙන් කියන්නේ පුතේ මේ පේනව නේද මේ රූපේ තියෙනවා බුදු පිළිමයක් ඉස්සරහා පුතාලා වගේ පුංචි දුවක්. නේද? ඔයගොල්ලන්ගේ වයසේ වගේ චූටි දුවක් වැඳගෙන ඉන්නවා. පේනවා නේද? මේ දරුවා වැඳගෙන එයාගේ හිතේ තියෙන සිතුවිලි ටිකක් තමයි පුතේ මේ කියවෙන්නේ මේ ගීතෙන්. එයා හිතන දෙයක් මේ. එයා ප්‍රාර්ථනා කරන දෙයක්. එයා බුදුහාමුදුරුව කියන්නේ කවුද කියලා එයාගේ හිතේ මැවිලා තියෙනවා කිසියම් චිත්‍රයක්. ඒ මැවිලා එයා බුදුහාමුදුරුව කියන කෙනාව ඉහලින්ම පිළි අරගෙන ගෞරව කරමින් එයාගේ බුදුහාමුදුරුව ගැන විශ්වාසයෙන් එයා එයාගේ ගෞරවය දක්වනවා මේ දක්වන විදිය එයාගේ හිතේ තියෙන සිතිවිලි ටික තමයි මේ වැඳගෙන එයා මේ හිතන ටික තමයි පුතේ මේ ගීතෙන් කියවෙන්නේ. ඔන්න මන් දැන් ටීචර් එක කියලා දෙනවා. හරිද? ඔන්න බලන්න. බුදු සාදු සඳුන් ගසක් වෙන්නම්. මම සමන් වැලක් වෙන්නම්. හරිද? ඒ කියන්නේ බුදු සාදු ඉස්සරහා කියනවා මම සඳුන් ගසක් වෙන්නම්. සඳුන් ගහ කියන්නේ ලොකු විශාල ගහක්. ඒ කියන්නේ සෙවණ දෙන්න පුළුවන් ලොකු ගහක්. සමන් වැලක් වෙන්න. සමන් වැල කියන එක දන්නව නේද පුතේ? අර සුවඳ පිච්ච සමන් පිච්ච මල් තියෙන්නේ. අන්නේ සමන් පිච්ච වැලක් වෙන්නම් කියලා කියනවා. බලමු ඊළඟට මොකද කියන්නේ කියලා. ඔබගේ පාමුල සමන් වැලක් වී සුවඳ මලින් සැරසෙන්නම්. බලන්න පුතේ, දැන් එයාගේ හිතේ තියෙන බුදුහාමුදුරන්ට තියෙන ගෞරවය තමයි එතන කියන්නේ. ඔබගේ පාමුල බුදුහාමුදුරන්ගේ පාමුල කියන්නේ පාදය ළඟ, පාද දෙක ළඟ සමන් වැලක් වී. සමන් වැලක් වෙලා සුවඳ දිදී මං එතනට වෙලා ඉන්නම් කියනවා. ඒ කියන්නේ එයාගේ හිතේ ඒ තරම් හැමදාම අපි කියනවනේ පුතේ බුදුහාමුදුරන්ට සුවඳ මල් පූජා කරන්න ඕන, සුවඳ දුම් පූජා කරන්න ඕනේ කියලා අපි කියනවා නේද? එතකොට දැන් එයා ඒක පුංචි හිතට ඒක අරගෙන එයාගේ සිතවිල්ලෙන් එයා කියනවා බුදුහාමුදුරුවන් පාමුල මම සමන් වැලක් වී සුවඳ මලින් මම සැරසිලා ඉන්නම්. ඔබ වහන්සේට හැමදාම සුවඳ දිදී ඉන්නම් කියන එක තමයි ඒ දරුවා කියන්නේ. ඊළඟට කියනවා ආයි බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නම්. ආයිත් ඒකම කියනවා. ඊට පස්සේ ආයි කියනවා ඔබ වැඩි අරණේ සඳුන් ගසක් වී සිසිල සෙවන රඳවන්නම්. අර බලන්න පුතේ කියන එක දැන් මං කියවනේ සඳුන් ගහ කියන්නේ විශාල ගසක්. හරිද? දැන් මෙතන කියනවා ඔබ වැඩි අරණේ ඔබ වහන්සේ වඩින ඒ කියන්නේ ස්ථානේ කොහේ හරි ඔබ වහන්සේ වඩින තැනක මම සඳුන් ගහක් වෙලා සෙවණක් දෙන්නම්. සෙවණ කියන්නේ නිකන් සෙවණක් නෙමෙයි සිසිල් සෙවණක් දෙන්නම්. ඔබ වහන්සේ වැඩ ඉන්න ඕනම තැනක මම සඳුන් ගසක් වෙලා ඔබ වහන්සේට සෙවණ දෙන්නම් මම කියලා කියනවා. ඉතින් ඉස්සෙල්ලා කිව්වා සුවඳ දෙන්නම් කියලා. දැන් කියනවා සිසිල් සෙවණ රඳවන්නම් කියලා. ආයි කියනවා බුදු සාදු නෙළුම් මලක් වෙන්නම්. ආයියා නෙළුම් මලකුත් වෙන්නම් කියනවා පුතේ. මම නෙළුම් මලක් වෙන්නම්. ඊට පස්සේ කියනවා ඔබගේ පියවර මැනුම් ඉදිරියේ මුදුපා පිස්නක් වෙන්නම්. ඔබගේ පියවර මැනුම් ඉදිරියේ කියන්නේ පුතේ බුදුන් වහන්සේ පියවර මණිමින් ඉදිරියට යනවනේ. දැන් බුදුහාමුදුරුව ඉදිරියට පියවර තබමින් මෙහෙම වඩිනවනේ. ඒ වඩිනකොට දැන් පොළවේ මෙහෙම අඩි තියාගෙන යනකොට කකුලට මුදු කියලා කියන්නේ ආ අල්ලනකොට හරි සනීපයක් දැනෙන පාපිස්නක් වෙන්නම් කියලා කියනවා.
ඒ තරම් ගෞරවය. එයා පාපිස්සක් වෙලා කකුලට සනීපයක් වෙන විදිහට ඔබ වහන්සේට පිහි එහෙම වෙන්නම් මම කියලා කියන ඒ තරමට එයාගේ හිතේ භක්තියක් තියෙනවා බුදුන් වහන්සේ වෙනුවෙන්. ඒකනේ කියන්නේ සුවඳ දෙන්නම් කියනවා සමන් වෙලක් වී, සෙවන දෙන්නම් කියනවා සඳුන් ගසක් වී, ඊට පස්සේ කියනවා මුදු පාපිස්සක් වෙන්නම් කියනවා පියවර තියාගෙන ඇවිදින්න ඉදිරියට ඇවිල්ලා මම මුදු පාපිස්සක් වෙන්නම් කියලා කියනවා. ආයි කියනවා පුතේ බුදු සාදු බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නම්. ආයි කියනවා බුදු සාදු බුදු සාදු නෙළුම් මලක් වෙන්නම් මම නෙළුම් වලක් වෙන්නම්. පුතේ මේ පුංචි මේ පුතාලා වගේම පුතාලාගේ වයසම මේ පුංචි දුවක්. ඒ දුවගේ හිතේ බුදුන් වහන්සේ කෙරෙහි වැඳගෙන එයා හිතන සිතුවිලි තමයි පුතේ ඔය. දැන් මගේ පුතාලත් මම හිතනවා ඕගොල්ලෝ මට හැමදාම කියනවනේ ඕගොල්ලෝ උදේට හවසට වඳිනවා කියලා. බුදුහාමුදුරන්ට මල් පහන් තියලා වඳිනවා කියලා මට ඉස්කෝලේදී කියනවා. මම හිතනවා ඒක ඇත්ත කියලා. උදේ හව නැතක් දවසට එකවරක් හරි බුදුන්ට වඳිනවා නම් මම හරි ආසයි පුතේ. ඕගොල්ලොත් මේ විදිහට වැඳන් ඉන්නවා නම් ඕගොල්ලන්ටත් මොනවාද ඕගොල්ලන්ගේ පුංචි හිතවලට මෙහෙම වැඳන් ඉන්නකොට හිතෙන දෙයක් මටත් දැනගන්න ආසයි. දැන් මේ පුතාට මේ හිතිච්ච සිතුවිලි හරි ලස්සනයිනේ පුතේ. ඒ සිතුවිලි ගීතයකට නගලා තමයි දැන් ඔය තියෙන්නේ. ඉතින් මමත් ආසයි ඕගොල්ලන්ගේ හිතවල තියෙන එක එක්කෙනාගේ එක එක සිතුවිලි ඇතිනේ පුතේ. ඕගොල්ලන්ගේ චූටි හිතවල තියෙන සිතුවිලි මම ටීච දැනගන්න හරි ආසයි පුතේ. මොනවද ඕගොල්ලන්ට හිතෙනව ඇත්ද කියලා හරි ආසයි. ඉතින් පුතේ ඔයාලත් දැන් මෙන්න මෙහෙම වැඩක් කරන්න ඕන. හරිද? අලුත් පිටුවක් පෙරලලා ඒකේ මාතෘකාව ලියන්න ඕනේ බොදු ගී කියලා. හරිද? බොදු ගී කියලා ලියන්න ඕනේ. මේ ගීතය හොයලා ෆොටෝකොපි එකක් ගහලා අලවන්න, නැත්නම් අම්මට කියලා මෙම ගීතය පොතෙන් බලාගෙන ලියවන්න. පුතාලට ලියන්න ගොඩ වෙලා යනවනේ. වෙන කොලයක ලියලා හරි අම්මට කියන්නේ ඒක යලවන්න කියලා එක පිටුවක. අනිත් පැත්තේ පුතාලා මෙහෙම පිළිමයකට වඳින විදිහ ඇඳලා පුතාලා හිතන පුතාලගේ හිතේ හිතට එන මොකක් හරි එක සිතුවිල්ලක් යටින් ලියන්නකෝ. චිත්‍රය යටින් පුතා මම ඒක කියන්නේ අම්මගෙන් අහන්නවත් කාගෙන්වත් අහලා නෙමෙයි. පුතාට නිකන් හිතට දැනෙන එක සිතුවිල්ලක් මට ලියන්නකො. මොකක් වුණත් කමන්නේ. මට ඕනේ පුතාගේ හිතට දැනෙන සිතුවිල්ල විතරයි මට දැනගන්න ඕනේ. චූටි පුතාලාගේ හිතවලට මොනවාද මේ දරුවට වගේ දැනෙන සිතුවිලි කියලා. ඒ හින්දා අම්මලාගේව නෙමෙයි පුතාට හිතෙන සිතුවිල්ලක් චිත්‍රය ඇඳලා ඒකේ යටින් එක වැකියක් ලියන්නක පුතේ. හරිද? එච්චරයි පුතේ මේ බොදු ගී මේ පාඩමින් කරන්න තියෙන්නේ. පුතාලා මේ ගීතය අම්මලා ලවා කීප වතාවක් අහන්න පුතේ. එතකොට තවත් ලස්සනයි මේක. හරි ලස්සන මේ සින්දු ලස්සන විදිහට මේ නන්දමාලි මහත්මිය ගායනා කරනවා. මේ ඉස්කෝලේදී නම් අපිට ගායනා කරන්න හරි තිබුණා. දැන් පුතේ ඕක අම්මලාට කියලා දාගෙන ඕගොල්ලෝ කීප වතාවක් අහුම්කන් දෙන්න. ඊට පස්සේ ඕගොල්ලොත් ඒකත් එක්කම කියන්න පුතේ. හරිද? එහෙනම් පුතාලට බුදු සරණයි.